සමග ජනබල වේගය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම ගණනාවක් පැවැත්තලා 20 වෙනි සංශෝධනයට සමස්තයක් හැටියට විරුද්ධව කියන්නේ හැම වගන්තියකටම වගන්තියෙන් වගන්තියට ඒ වගේ මුළු සංශෝධනයටම විරුද්ධ වෙනවා කියන එක ඒකමතිකව අපි තීන්දුව කරා එක මන්ත්‍රී කණ්ඩායම රැස්වීමකදී නොව මන්ත්‍රී කණ්ඩායම රැස්වීම ගණනාවකදී විශේෂයෙන්ම අපි විමසුවා සමස්තයක් හැටියට මේ ගත්ත තීන්දුවට විරුද්ධව ඉන්නවද කියලා ඒ වෙලාවෙ ඇහුවා ඒ කණ්ඩායම රැස්වීම වලදී කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ හැමෝම ඒකමතිකව අනුමැතිය ලබා දුන්නා 20ට විරුද්ධ වෙන්න ඒ වගේම සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන්ට 3 ලයින් විප් එකකුත් ඉෂු කරා ඒක නමුන්නාන්සලා දන්න මොකද 3 ලයින් විප් එක කියන්නේ කියලා ඒ නිසා මුළු මන්ත්‍රී කණ්ඩායම එකඟ වුණා ඒකට විරුද්ධව ඡන්ද දෙන්න ඒ ගත්තු තීන්දුවට ප්‍රතිවිරුද්ධ ඡන්දේ පාවිච්චි කරපු මන්ත්‍රීවරුන්ට අපි තීන්දුව తీරන ගණනාවක් ගත්තා ඒ කණ්ඩායම් තීන්දුවට විරුද්ධව ඡන්දේ ලබා දුන්න අය අපි නිරපුවා ඒ වගේම දෙවනුව අපි නිත්‍යානුකූල ක්‍රමවේදයේ අනුගමනය කරමින් ඒ අයට විනය පියවර ගන්නට ඒ සුදුසු ක්‍රමවේදයේ අනුගමනය කරමින් අපි කටයුතු කරනවා ඒ වගේම තුන්වෙනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතානායකවරයාටත් පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් දැනුම් දෙනවා සමගි ජන බලවේගයේ අසුන් ගන්නා වූ කණ්ඩායමෙන් බැහැර කරලා ඒ කණ්ඩායම් තීන්දුවට විරුද්ධව ඡන්දෙ දුන්න අයව වෙනමම අසුන් ගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කරන්නයි කියලා අපි ලිඛිතව දැනුම් දෙනවා අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඒ වගේම අපි තීන්දුවක් ගත්තා මේ කොරෝනා තත්ත්වය යම් මට්ටමකට හෝ පහළ මට්ටමකට වැටුණායින් පස්සේ රටවටේ අපේ සංවිධාන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න පෙර සිට මාවරවටීමක් නෙවෙයි අත්‍යවශ්‍යම සමගි ජනබල වේග මන්ත්‍රී කණ්ඩායමේ 3 ලයින් විප් එකක් ඉෂු කරලා ඒ කණ්ඩායම් තීන්දුවට විරුද්ධව කටයුතු කිරීම තමයි අතරම කණ්ඩායමයි රැවට්ටුවේ මා ඇතුළු කණ්ඩායම අත්‍යවශ්‍යම දේශපාලන ක්‍රියාදාමයන් සිදුවෙනකොට ඉතිහාසයේ පුරාවටම විවිධ අවස්ථාවන්වලදී විවිධ දේශපාලකයන් විවිධ පුද්ගලයන් ක්‍රියාකාරීන් විවිධ තීන්දුව අරගෙන තිබෙනවා. ඉතින් ඒ අයට මේ තීන්දුව తీරන ගැනීමේ නිදහස තියෙනවා අපේ රටේ ව්‍යවස්ථාවල. නමුත් සමගි ජන බල වේග කණ්ඩායමේ ගත්තු තීන්දුව කණ්ඩායම් හැංගීමකින් 3 ලයින් විප් එකකුත් ඉෂු කරලා තියෙන මොහොතක ඒ ගත්තු තීන්දුවට බැහැරව එයට කටයුතු කරන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. එහෙමනම් ඒ කණ්ඩායම තුල තමන්ගේ අදහස ඉදිරිපත් කරලා ඇයි 20ට විරුද්ධ නොවිය යුත්තේ කියන කාරණාව පිළිබඳව කරුණු හෙළි දක්වන්නට ඕනේ. එසේ නොකර කණ්ඩායමේ තීන්දුවට පරිවාසිව තීන්දුව ගන්නට බැහැ. ඒ නිසා ඉතින් දේශපාලන ඉතිහාසයේ මම හිතන්නේ මේ අද ඊයේ නෙවෙයි ඉතිහාසයේ පුරාවටම දේශපාලන සිටින විවිධය විවිධාකාර තීන්දුව අරගෙන තිබෙනවා. නමුත් ඒ කිසිදු තීන්දුවකින් අපි සැලෙන්නේ නැහැ. අපි ශක්තිමත් ඉදිරියට යනවා. ඒත් වශයෙන්ම ඒ අපිට දැනගන්න ලැබුණු ආකාරයට අපි සාකච්ඡා කරපු ආකාරයට අන්තිම මොහොත වෙනකන්වත් ස්ථිර තීන්දුවකට ආවේ නැtei කියන කතාව තමයි අපිට අහන්න ලැබුණේ. ඒක එතුමන් ළඟම අහන්න ඕන. එතුමන්ලා දැනගෙන හිටියද නැද්ද කියන එක ගැන මට කියන්න බැහැනේ. ඇත්ත වශයෙන් මේ මන්ත්‍රීවරු යම් යම් හේතුන් මත තීන්දුව తీරන ගන්නට ඇති. මම මුලදිත් කිව්ව දේ තමයි අපි කණ්ඩායමේ කිසිම කෙනෙක් පාවා දෙන්න නැහැ. තමන්ගේ ආත්මේ පාවා දෙන අය නැහැ කියලා. නමුත් ඉතින් ඒ මන්ත්‍රීවරු ගත තීන්දුව తీරන වලින් පාවා දුන්නන් හෙළිදරව් වුණා. ඇත්තටම අපි විශ්වාස කරන ශක්තිමත් ස්ථාවරයක් තිබෙනවා. අපි ඒ ස්ථාවරයේම පෙනී සිටිනවා. ඒ ස්ථාවරය තමයි යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා 19 ප්‍රතිපාදනයන් ඉදිරියට ගෙන යාම තවදුරටත් ඒවා ශක්තිමත් කිරීම. මොකද යහපාලන රජය තුලත් අත් වශයෙන්ම 19ට සාධාරණත්වයක් ඉෂ්ට කරේ නැහැ. 19 කාර්යක්ෂමව කාර්යශූරව ක්‍රියාත්මක කිරීම සඳහා
මානව සම්පත් මූල්‍ය සම්පත් ප්‍රතිපාදන ලබා දෙන්නට යහපාලන රජයත් කටයුතු කරේ නැහැ. නිරායාසයෙන්ම එතකොට අර තීන්දු තීරණ ප්‍රමාද වීමේදී මේ ආයතන මේ කොමිෂන් සභා මේ වැඩපිළිවෙල ඉදිගමනෙන් යන්නේ අකාර්යක්ෂමයි කියන නිගමනය නිර්මාණය වුණා. ඒ නිසා ඒ යහපත් රාජ්‍ය පාලනක උදෙසා 19 තිබෙන සියලුම ප්‍රතිපාදන ඉදිරියට තිබුණට වැඩිය ශක්තිමත් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. අපේ 19 ප්ලස් වැඩසටහන 19 ඉදිරියට වැඩසටහන තුල ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙන ජාතික ආරක්ෂක කවුන්සලයක් ස්ථාපනය කිරීම. අපි ඒක කොතෙකුත් කිව්වත් මාධ්‍යවලින් ඒවා ප්‍රචාරය වන්නේ නැහැ. වෙනත් බහුබූතවලට තමයි සමහර මාධ්‍යවලින් ප්‍රචාරය ලබා දෙන්නේ. අඩු ගානේ දැන්වත් ඒකට ප්‍රචාරය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ජාතික ආරක්ෂක කවුන්සලයක් අත්‍යවශ්‍යම අපේ රටට. ඒ හුදෙක් පාර්ලිමේන්තු අනපනත් වලින් පමණක් නොව ව්‍යවස්ථා සංශෝධනයකින්ම සාපනය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට ජාතික ආරක්ෂාවට ශක්තිමය ව්‍යවස්ථාමය රැකවරණයක් ලැබෙනවා. එතකොට විවිධ පුද්ගලින්ට තම තමාගේ රුචි අරුචිකම් වලට අනුකූලව පෞද්ගලික න්‍යාය පත්‍ර තුළ කටයුතු කිරීමේ ඊට ප්‍රස්තාව නැති වෙනවා. ඒ වගේම අපි තරයේ විශ්වාස කරනවා අපේ ඉදිරි ගමන ජනාධිපති බලය අගමැති බලය මොට කිරීම හෝ ඒ දෙකොට්ටාසයම පඹයන් බවට පත් කිරීම හෝ පියන් තනතුර දක්වා ගෙන යාම හෝ නොවේ. ඒ තනතුරු දෙකටම විධිමත් බලයක් ලබා දෙන්නට ඕන. හැබැයි ඒ ලබා දෙන බලය සංවරණ සහ තුලන තුලින් checks and balances වැඩපිළිවෙලක් තුලින් ඒ තනතුරු දෙකෙන් කිසිම ආකාරයක ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට ඉඩ ලබා දෙන්න හොඳ නැහැ.